भगवतो अरहतो सम्बुद्धस्स। अति गौरवनीय महासंघरत्नेन अवसराय श्रद्धा बुद्धि संपन्न पिन्नति पिन्नति पिन्नदरदरियनि अद अप बलापुरुत्तु वन्नी सत्ति बोधिपाक्षिक धर्म पिलिबंदव ए धर्म कांडी सतर सतिपट्ठानेट अयिति कायानुपस्सना सतिपट्ठाने मुल करगिन आनापान सति भावनाव मुल कर ए पिलिबंदव विग्रहाय करगन्तवि। मुलदी अपि विग्रह करपु आकारयेन आस्वाद प्रश्वास गिन वदने अर्थ देखा पिन्नुवा एकक तमाई नासयेन गन्न वातय आस्वाद किरीम सह प्रश्वास किरीम ए वागे मे आर्य विने तिबेन्नाव आस्वासयक गन पिन्नुवा प्रश्वासयक गन पिन्नुवा हरे एक वायुवक नेमेई किला पिन्नुवा अपि विसिन करन्नाव पहाकलेतु पाप संहारयो पहाकर हरीम प्रश्वास किरीम ए वागेम यथापूर्वे बोधि लभीमट अवश्य करन्ना वू आर्य धर्मे तथा कार्यकांग मार्गे आस्वाद करीम मेन्न मेबंधु आस्वासयक सह प्रश्वासयक मे शासने तिबेनो अरे मे अर्थे वहिला तीयेन्ने ए वहिच्च निसा अर्थ वेदगत् आस्वासयक सह प्रश्वासयक अमतक वेला गिहिन तीयेनवा अतुलु दान वेला तीयेनवा अद अपि दैनगन्न ओने अन्नी आस्वासयक प्रश्वासयक देक तोरगन्न एना मोनवद आस्वास कलियुत्ते आर्यक मार्ग आस्वाद कले मिथ्यादिति मिथ्या संकल्प मिथ्यावाचा मिथ्या कम्मंतादि वसीदेन अनार्यक मार्ग यमकैतिदेवल पक्षास कलेसु करेतु सह पाकरेतु दहम मेन्मे असुरु करेतु दहम जनगिन असुरु क्रीम पहाकरेतु दहम जनगिन पहाक्रीम मेन्मे मूल धर्मे तेरुम मरगिन निबदु आनापान हत्या मे शासने तिबुना नमो देहे अर्थे वहिलतीनो एसापित बाहिर लोके बाहिरव करन्नाव आस्वाद प्रश्वासेक अदहसक् पवन अरगिन ए अदहदिन निवन बलापुरुत्वेन भावनाव करन निसाम अपित मुख देला तीयेन्नी अद पिरिसुरु अद्दिन्न बैरिला तीयेनवा एक निवन मगक् वेन्ने कोहोमद अहपुहाम मेहेम एक निवन मगक् वेन्ने किला देन्नी ए निसाम करगेन बोहोम अय कियेनवा टिक वेलावक समते वलिन आनापान सतिय वदला ඊට පස්සේ විදර්ශනා වරන්නේ දැන් මෙහෙමත් අදහස් දෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කර තින්නේ මේ ආනාපාන හතියේ කාය ආනුපස්සනාව හැටි. මේ ආනාපාන හතිය වදලා නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා දේශනා කරලම තියෙනවා. එහෙනම් මේ ආනාපාන හතිය යථා භූතයට අනුපාදුවක් තියෙන්න බැහැ. එහෙනම් ඒකේ මොකක්ද තියෙන වෙනස කියලා අපි බලා ගන්න ඕනේ. බුදුයන් වහන්සේගේ ආනාපාන හතියට අරිය විහාරයේ ධම්ම විහාරයේ තථාගත විහාරයේ කියා තියෙනවා කියලා අපි අහනවා. ඒ වගේම ආස්වාදවාදී කියනවා නම් උන්වහන්සේ ආස්වාදවාදී කියන්නේ හේතුව මොකද්ද? සාතුම් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාදයෙන් ආස්වාදක වූයේ එම ආස්වාදයේ සඳහා දහම් දෙසන්නේ එයින් සවුරුදු හික්මවන්නේ යයි කියන මේ සත්‍ය කරුණයි. මේ ආදි වශයෙන් දේශනා කර පෙන්නනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ නිවන් දකින්න කොහොමද ආස්වාද කළ යුතුද? ආස්වාද කියන වචنين පෙන්නන්නේ අරකට යුතුද කියන එකයි. පස්සාස කළ යුතුද කියන්නේ පහ කළ යුතුද? එනම් මොනවද පහ කරන්නේ මොනවද අරගන්න ඕනි? ආර්යසායක මාර්ගයෙන් පෙන්නන්නව නිවන් දකින්න පෙන්නන ධර්ම මාර්ගය අරගන්න ඕනි. අනාර්යසායක මාර්ගයවත් මේ පිටත් ඇති මෙන්නව බාහිර ලෝකයට අහු වෙන ලෝකයේ ඇතුළු වෙන මාර්ගය පහ කරගන්න ඕනි. මෙන්න මේ පහතර ගැනීමේ අරගැනීමේ වැඩපිළිවෙල හොරා ගත්තාම මේකට කියනවා මේ සාසනයේ ආනාපාන වැඩපිළිවෙල. මෙන්න මේකෙන් අර හුත්ම ගැනීමේ ඇරීමේ කාර්යයක් අපි අරගෙන මේකෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. एक जनगाटोनेशुक आस्वाद
එන ආර්යසායක මාර්ගයේ ආසාද කිරීමේ පූර්ව භාවයන උන දැන් පහළ වෙලා ඉතියි. උගක් නිසාද මේ ලෝකයේ තුල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ධර්මතාවයෙන් පිට කිසි දෙයක් නැහැ. එන අසාරනිකක් සාරත්වයක් නැහැ කියලා දැකලා ඉවරයි. අසාර වන්නා ලෝකයේ අත්‍යරීම නැහැ මෙදී මහරවට වෙන සැනසීමක් නැහැ කියලා දැකලා ඉවරයි. එහෙනම් මොකද කරන්න ඕනේ? අන්නේ සදා උපක්‍රම මාර්ගයක් අපිට හම්බිනා මේ කර්මස්ථානේ. කොහොමද ඒක දැනගන්නේ? දැන් අපි අහනවා මොනවද බලන්න හිම ආසාද? මක්නාව කිසි දෙයක් බලන්න ආසාවක් නැහැ. ආවට කියට අපි උත්තරයක් දෙන්න. එහෙනම් පොඩ්ඩක් ඉන්න කියලා ඇස් දෙක බලනවා. දැන් පිළි දෙපැත්තකින් හෝ එවන් දෙයක්. බදරාදි බලන වාසේ මොකද ඉන්නේ විනාඩි දෙකක් ඉන්නකොට තුනක් ඉන්නකොට අපිට තේරෙන්න පටන් ගන්නවා බලන්න නැතුව ඉන්න බෑ. එහෙනම් බලන්න කොච්චර ආසාවක් තියෙනවද මට බලන්න ආසාවක් නැහැ කියලා. මොනව හරි එහෙන් බලලා දැනගන්න තිබිච්ච ආසාවල් ගොඩක්. ඒ නිසා විනාඩි පහක් ඇස් දෙක බලලා තිබ්බොත් එහෙම හරි අමාරුයි ඉන්න. කොච්චරක් ලියන්න බලනවා බලන්න ඕනේ. අහන්න ආසාවක් මන්න මහල්ල කිසි වාසාවක් එහෙම එකක් නැහැ කියනවා කන්දකේ ඕඩිලියක් ගහලා තිබ්බොත් එහෙම විනාඩි පහක් ඇහෙන්නේ නැති වෙන්න අන්න අභාරව තේරෙනවා මම කොච්චර ආහඳ ආසාවෙන් තව ඉන්නේ කියලා මෙන්න මේ ආකාරයෙන් අපේ ශරීරය තුළ මේ ආහඳ ආසාව බලන් ආසා මෙන්න මේ වගේ සාගයේ මුළු කරගෙන මොනවද කරන්න ආසාද කියලා ඇහුවොත් අනේ වත්නම් එහෙම ආසාවක් නැහැ වත්නම් දැනගන්නවත් එහෙම එකක් නැහැ කියලා කියන්න පුළුවන් නමුත් දැන් ඕන ඕකට ප්‍රතිකාරයක් තමයි තියෙන්නේ එක තැනකට වෙලා ඉඳගෙන කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා. මොකද කරන්නේ? සාගිය නිසා, දේශය නිසා මගේ හිත මගේ ප්‍රියාවන්ජක් මෙතෙක් කල් තිබුණාද? නැද්ද කියලා මම හොයා ගන්නවා මේ පරික්ෂණය කියලා හරියට. එකට එකට වෙලා ඉඳගෙන. ආරණ්‍යක උපමූලක ශුන්‍යාගාරයක හො වේවා. මේක ක්‍රමයක්. ආරණ්‍යගත වූවා, උපමූලගත වූවා, ශුන්‍යාගාරගත වූවා, නිසීරති පල්ලංතං. මේ එකට එකලා එරුමිනිය කොටාගෙන ඉඳගෙන හරි කරන්නේ අපි මෙන්න අපි මොකද ඉතින් මුලදී ගම්ම වෙටි. මේ උදුම් කායං ආයතීරු කරගෙන පරිදාය පරිමුඛන් සතින් උපත් වෙත්වා කියලා මේ සිහිය පෙරට කරලා පිටවගෙන දැන් හුස්ම ගැනීමේ ඇරීමේ වැඩ පිළිවෙලට අපි යදෙනවා. සතෝ වාසසති සතෝ පස්සසති කියලා සිහියෙන් ආස්වාද කරනවා සිහියෙන් පස්සාස කරනවා කියලා අපි ඒකට යදෙනවා. හැබැයි දැන් මෙතින්දි හුස්මට ආස්වාද ප්‍රස්වාද කියන වදනෙන් එහා තවත් ආස්වාද ප්‍රස්වාදයක් අපි දැනගෙන ඉන්නවා. මොකද ලෝකයේ රාගයෙන් දේශයෙන් අපි යමක් ඇතුළු කරා නම් මගේ කය ඒකට ක්‍රියාත්මක කරා නම් දැන් මට ඒකට අවස්ථාවක් නැහැ මං ඉන්නේ එක තැනක ඉස්ලාම මේ හුස්ම ඇරලා හුස්ම ගන්නවා අරිනවා එතන ඉඳ තියාගෙන දැන් විනිහිරේ මම හිතියාවක් නැතුවහම මට රාග සංකල්පනා එනවද රාග ක්‍රියාවන් නිකම්ම හදගන්නේ නැහැ ඉතල රාග සංකල්පනාවක් මතුවෙලා මේ සංකල්පනාව ඔස්සේ මනස ක්‍රියාත්මක කරලා ඒ බලවත්කම නිසා මම ඒක කරන්න ඕනේ ඒ සඳහා යන්න ඕනේ ඉන්න ඕනේ කටයුතු කරන්න ඕනේ කියන එකක් එනවා අන්නේ ආවට පස්සේ තමයි ඒක කාය ක්‍රියාත්මක කරන්නේ අන මුලා වුණා දැන් ඔතෙන්දි නැහ රාග සංකල්පනාවට මම ඉඳ දෙන්නේ නැහැ. ඒ වගේ ද්වේෂ සංකල්පනාවට ඉඳ දෙන්නේත් නැහැ. එහෙනම් මම ඉන්නේ ආස්වාද ප්‍රස්වාද අරමුණට. ඇයි ඒක අරමුණේ? ඒක අල්ලා ගන්න නෙමෙයි මට ඒක අල්ලන්න දෙයක් නැහැ කියලා දකින්න ඕනේ. අල්ලාගත්තු ලෝකේ. ආස්වාද ප්‍රස්වාද නැවත අල්ලාගත්තුත් අල්ලාගත්තේ ලෝකේ එකක් නා ලෝකෙ මිදෙන්න බැහැ ලෝකේ අල්ලගෙන. අන්න ඒකෙන් දකින්නවා ලෝකෙ මිදෙන්න නා ලෝකෙ අපරින්න ඕනේ ඒක අසාරප්පේ දකින්න ඕනේ. එහෙනම් අපි මොකටද මේ ආස්වාද ප්‍රස්වාද අරමුණේ හිට තියාගත්තේ? නිතරම මේ හිත රාගය අනුකූලව හිතනවා දේශීය දැනුව හිතනවා හිතලා ඒක ප්‍රගුණ කරගෙන රාගපාරකට ප්‍රියා කරනවා දේශපාරකට ප්‍රියා කරනවා අන්නේවා බල්ලඟ තියනවාද බල්ලඟ වතුේනේ හේතු තියනවාද කියලා තමා කරන පරිශ්‍රයක් ඔන්නෝතෙන්දී ඔප්පු වෙනවා මට කොච්චර හිත එනවද මෙන්න මෙහෙම දෙයක් කියන්න හිතෙනවා කරන්න හිතෙනවා මට වයින් හිතෙනවා කෙනෙකුට දුක් කියන්න හිතෙනවා දැන් මේ භාවනා රාත්‍රිය නිහි කියන්න හිතෙනවා දුක් කියන්න හිතෙනවා හරි කම්මැලි මෙතන ඉඳලා බෑ මට මේ මේ ආස්වාදයන් විඳින්න යන්න හිතෙනවා මෙන්න මේ වගේ ආස්වාදයන් සඳහා කය ක්‍රියාත්මක කරවන්න මනවරණ රූප මනවරණ ශබ්ද මනවරණ ගන්ධ මනවරණ රස මනවරණ ස්පර්ශ ලැබීම සඳහා මේ කය ක්‍රියාත්මක කරවන්න බලාපොරොත්තු වෙන අදහසක් ඇති වෙනවා නම් මොකද වෙන්නේ මෙන්න මේවා තමයි පස්සාස කළ යුතු මෙන්න පස්සාස කළ යුතුදී අහු වෙනවා තින්දි මොකද ඒවා කරන්නේ නිදහසේ ඉඳලා හම් වෙනවා නම් එහෙම එකකට වගේ බලාපොරොත්තු තියනවා කියලා දැනින්නේ. අර ඇස් දෙක රැඳලා තිබ්බ පුද්ගලයාට බැලීමේ ආසාව ඇති වෙලා නැහැ. බැලුපු වෙලාවට වාගේ. යම් දෙයක බොහොම හුදකලා විවේකීව ඉඳගෙන ඔය ආස්වාද ප්‍රස්වාද අරමුණේ හිත තියාගෙන ඉන්නවා නම් ඒකට හිත යොමු කළොත් අන්න තේරෙන්න පටන් ගන්නවා. මීට වඩා මගේ හිත ඇදලා යනවා නේද මේ රාග අදහස් පස්සේ. ඒ වගේම දේශ ගති ලක්ෂණ පස්සේ ගැටෙන පැත්තට ඇදලා යනවා නේද? එහෙනම් මම වහාම මේ ක්‍රියාවල ආදීනව මෙහි කළ යුතුයි. ආදීනව මෙහි කළා. ඒ අහාරාතේ මම ඉදෙන්න ඕනේ. මම ඒවා හිරදින්නේ උත්සාහ විරිය වර්ධනය කර ගන්නවා දැරි කරනවා එහෙනම් මම කවදාවත් මේ රාග අදහයන් ක්‍රියාත්මක කියන මගේ මනස ඉඳින්නේ
මනසට ඉඩ දුන්නොත් තමයි සාගතාසුල මනස ක්‍රියාත්මක වෙන්නේ. ද්වේෂ අදහසට වාද ක්‍රියාත්මක වුණොත් තමයි ද්වේෂ කටයුතු වලට කය ක්‍රියාත්මක කරන්නේ. එනම් මම කය පාලනය කරනවා මෙන්න මේ ක්‍රමයට කියලා කායානුපස්සනා පටන් ගන්නවා කය පාලනය කරන මෙන්න මේ ක්‍රමෙන්. මෙන්න මේ ක්‍රමයේ කරගෙන යන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒකට අවශ්‍ය වෙනවා ධර්ම අතුරු කරගෙන යනවා නම් ඔබට මනසේ වැටෙන්න පටන් ගන්නවා හිත පාලනය වෙනවා කය අස්වි නරක දේට ඇලියෙන ගැටෙන දේට කය ක්‍රියාත්මක කරන අවස්ථාවක්. ඒ විලාදි මොකද සිද්ධ වෙන්නේ? කාය සංඛාර වර්ධනය කරන්න බෑ. කාය සංඛාර වර්ධනය වෙනවා. වර්ධනය වෙන්නේ නෑ වර්ධනය වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ භාග භාගට ද්වේෂාගත විඥානයට ලැබෙන්න තිබිච්ච සත්‍ය දුර්වලලා යනවා. ඒවයි ආහාරය දුර්වලලා යනවා. සාගීට දේහයේ තිබිච්ච ආහාරය දුර්වලලා ගියානම් මොකද වෙන්නේ? සාග විඥානේ දුර්වල වෙනවා. දේහ විඥානේ දුර්වල වෙනවා. මුලදී සංවර කරගන්න බැරුව තිබිච්ච මනස මෙන්න මේ හේතු නිසා සංවර භාවයට පත් වෙනවා. සාග විඥාන ආහාරය නැති නිසා නිරෝධ වෙන නිසා එහෙනම් ඇලීමට ගැටීමට තිබිච්ච හේතුව නිරෝධ වෙලා ගියා නම් විඥාන නිරෝධ වුණාම මොකද වෙන්නේ? ඇලීමේ ගැටීමේ විඥානයක් නැහැ. මනස හෙටෙන්ද ආගන්තුක උපක්ලේශයන්ගෙන් සුද්ධ වෙනවා. උපක්ලේශ ඉවත් වෙවි. එන්නෙන් සුද්ධ වෙන ප්‍රභාකර භාවයේ කරා ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ක්‍රියාවේ චතුර්ථ අධ්‍යාන්ත ගන්න ගමනක් තියෙනවා. මෙන්න මේ ගමනට ආපුහම කියනවා ප්‍රභාකරවන්නා වූ චතුර්ථ අධ්‍යානයට පත් වුණා. හුස්ම මුල් කරගෙන පටන් ගත්ත ගමන ඔහොමයි. එහෙනම් මෙතෙන්දී අපි දකිනවා පහකලේ හුස්ම නෙවෙයි, අතුරුකලේ හුස්ම නෙවෙයි, පහකලේ කෙලෙස්. ඇලීමට ගැටීමට හේතු වෙන සාපේදේශ දෙක. ඒකෙන් හරගන්නේ ක්‍රියාවයි නතර කලේ. ක්‍රියාව නතර කරපුවාම සාග විඥානයේ ආහාර දුරු වුණා. ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වුණාම මොකද වෙන්නේ? විඥාන නිරෝධ නම් සාග දේශයේ තිබෙන විඥානය නිරෝධ වුණේ. එහෙනම් නාම රූප නිරෝධයි. නාම රූප නිරෝධන සලායතන ස්පර්ශ වේදනා සංඥා උපාදාන භවජාති ඔක්කොම දෙනම නිරෝධයි. එහෙනම් මෙන්න මේකට කියනවා නිවන් මාර්ගක් උනේ ඔහොමයි. මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ. සාගයෙන් දේශයෙන් හිත මුදවා ගන්නට ආස්වාද ප්‍රස්වාද මුල් කරගෙන භාවනා පටන් ගන්න එක ආකාරයක්. අපි ওই ටික තියලා ওই ධර්ම මාර්ගයේ දැක්ේ නැතුව ඇලෙන හැටි ගැටෙන හැටි ඇලීමෙන් ගැටීමෙන් ලෝකේ ගොඩ නැගෙන හැටි සාග විඥානයට ද්වේෂ විඥානයට ආහාර ලැබෙන හැටි මේක නවත්තන හැටි දැනගෙන හිටියේ නැත්නම් අපිට පුළුවන් තරක් නැහැ සාග විඥානයකින් මිදෙන්න ද්වේෂ විඥානයෙන් මිදෙන්න ඕනකම තියනවා මිදෙන්න බෑ. මොකද හේතුව හේතුව නිසා ඵලය හටගන්න හැටි හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙන හැටි දැනගෙන ඊට අනුකූලව මෙන්න සාග විඥාන හටගන්න හේතුව මෙන්න සාග විඥානයේ විනාශ වෙන ආකාරයෙන් විනාශ සාග විඥානයේ හැටි විනාශකාරී සාග විඥානයේ හැටි මෙන්න මේ මාර්ගයෙන් මේක හටගත්තේ. එහෙනම් මේ සංකාරෝගේ ඉඩ දුන්නේ නැත්නම් තමයි මේක නිරෝධ වෙන්නේ කියලා දැනගත්තා නම් අන්නේ මාර්ගය තමයි අපි එකතෙන් ව්‍යාකරණින් කලින් දැනගත්තේ. දැන් දැනගත්තාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ආස්වාද ප්‍රසආස දෙකෙන් පටන් ගත්ත ගමනක් උඩ සතෝ අස්සති සතෝ පස්සසති. සිහියෙන් ආස්වාද කරා සිහියෙන් පස්සාස කළා. හැබැයි අපි ලෝක සම්මතියේ තියෙන හොලඟ මෙතන අපි සිද්ධ කළේ මොකද්ද? සතියෙන් ආස්වාද කළේ ඇලීමේ හේතුව නම් ඇලීමේ ආදීනෝ දැක්කා. ඇලීමේ ආදීනව සිහි කරලා ගැටීමේ ආදීනව සිහි කරලා අත් ඒ ඇලීමෙන් ගැටීමෙන් නික්ම ගොස් යන්නා වූ නිවන් දැකීමේ ආනිසංස සිහි කරලා මෙන්න මේ නිසා වර්ධනය කරගත්තා. දැනගත්තා ක්‍රමයක් මොකද්ද? ඇලීම ගැටීම ක්‍රියාත්මක කළොත් ආහාර ගොඩ නැගෙනවා. ආහාර ගොඩ නැගුණොත් විඥාන ගොඩ නැගෙනවා. ආහාර නිරෝධ කළොත් විඥාන නිරෝධ වෙනවා. එහෙනම් අපි ලේසි පහදු ක්‍රමේ මම කැමැත්තෙන් කළා අකමැත්තෙන් කළා මෙන්න මේ විදිය කළොත් මේකෙන් මිදෙනවා. එහෙනම් කැමැත්තෙන් කළා හෝ අකමැත්තෙන් කළා හෝ වැඩෙන ධම්ම මාර්ගය බුදුරජාන් වහන්සේ නිවන් දකින්න දේශනා කළා. කැමැත්තෙන් හෝ අදාළාගතමින් හරියනවා. සතුටේ එකක් හරියනවා. මොකක් නිසාද? ආහාරය නිසා හටගන්නවා. ආහාර නිරෝධ කළොත් අදාගාන නිරෝධ කළා විඥාන නිරෝධ වෙනවා. දුක් වේදී වුණත් ආහාරය දුන්නේ නැත්නම් විඥාන නිරෝධ වෙනවා. සතුටෙන් හෝ චිත්ත ප්‍රහාදයෙන් ආහාර නොදී වැරක්ුණත් විඥාන නිරෝධ වෙනවා. එහෙනම් මේක එක්තරා විදිහට නිවන් දැකීම තිබෙන ප්‍රායෝගික ධර්මයක්. මෙන්න මේ ප්‍රියාකලාපී අනුගමනය කරනකොට තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මෙබඳු ආකාරයෙන් සසරින් මිදීමට හිත පාරිශුද්ධිය ඇති කර ගැනීමට නිවන් මාර්ගයට හිත මෙහෙයවන්න ක්‍රමී ලබා ගන්න හැටි. දැන් මෙන්න මේ ක්‍රමී අනුගමනය කරගෙන යනකොට දැනගත යුතු විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ හුස්ම කියන්නේ මොනවද? ආස්වාද ප්‍රස්වාදයෝ කාය සංකාරයි. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල ආස්වාද ප්‍රස්වාසයන්ට කියන කාරණාවක් තමයි ආස්වාද ප්‍රස්වාසය කාය සංකාරයි. කාය සංචේතනා කාය සංකාරය තව ක්‍රමයක්. ආස්වාද ප්‍රස්වාස කාය සංකාරය. මේ තව ක්‍රමයක්. කාය සංකාර ගැන කියවෙනකොට අභිධර්මයේ අයිති යවක ප්‍රකරණී කියනවා මෙන්න මෙහෙම පස්සේ විසඳලා. කාය කාය සංකාර වේද කාය සංකාර කාය වේද
काय काय वी काय संकार नोवी काय संकार काय संकार वी काय नोवी यहाँ वेदगा ना काय काय संकार व्यंकर आश्वास प्रश्वास वाते वायु काय 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 संकार वाते काय संकार आश्वास प्रश्वास काय संकार आरवी आश्वास प्रश्वास काय संकार काय संकार काय निमीन बुद्धिराजी देशनाथ आश्वास प्रश्वास काय निमी एव काय संकार काय संकार कोई हटगा रूप अशुरू कर हटगा काय संकार के अन्नी नाम कुरस दाइति चेतना वा सागीत द्वेषीत काय क्रियात्मक सर्वांग यांकिति काय को मानसिक वसीन क्रिया चेतना वा खटगिन आरंभिला पतन गत्तना काय संकार आरंभिन अन्नी बंधु अन्ना चेतना वकिन काय क्रियात्मक चेतना वकिन हितकिन सागीत काय क्रियात्मक शरीर वना द्वेषी संधा काय क्रियात्मक शरीर वना अन्नी क्रियावस्था में बंदिरा नाम धर्मिया खटगन्न चेतना वसीन සාධීත ගැළපෙන ද්වේෂයට ගැළපෙන ක්‍රියා චේතන මෙන්න මේකයි සංසිඳවන්න ඕනේ ඒකයි කියේ සබ්බ කාය පටිසංවේදී අත සිස්සාමිති හික්කදී සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමිති හික්කදී මේ හික්කනේ කරගන්නේ කොහොමද ඉතල බලාසි දකින්න ඕනේ මේ ටික මෙන්න කාය සකස් වෙන හැටි මෙන්න මේ හදගන්නේ මේ සංකාර උනි අන්න දැකලා පස්සේ පස්සම් බයන් කාය සංකාරං අත සිස්සාමිති හික්කදී ඔන්නේ කාය සංකාර පහක් විදිහට කුමද ඇතුළු කරන්න ඕනේ කය ක්‍රියාත්මක කරන්න කරන්නා වැඩ පිළිලක් තිනවා අන්‍යයකට කියනවා හිතෙන් කරන වැඩ පිළිල කාය සංඛාර කාය සංඛාර ගොඩ නැගුවොත් තමයි විඤ්ඤාණ වලට මුල පිරෙන්නේ එහෙනම් කාය සංඛාර බනාසී දැනෙන පහකට දැම්මොත් මෙන්න මේ ආකාරයෙන් ඒකෙ මිදීමේ හැකියාව ලැබෙනවා එහෙනම් මේ ටික පෙරලකොට මොකද්ද සිද්ධ වෙන්නේ ඥාන ලැබෙනවා ඒ මොකද්ද කිව්වේ ඥාන ලැබෙන ක්‍රමයක් තියෙනවා දැන් අපි දැනගන්න ඕනේ මෙන්න මේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට සම්මා සමාධිය ගොඩනැගිලා එන ආකාරය අපි බලාපොරොත්තු වෙමු අන්නේ සම්මා සමාධිය ගොඩනැගිලා යථාර්ථයේ දෙන හැටි අන්න ඒකත් අපි දැනගන්න පුළුවන් සම්මා සමාධිය තුලින් නිවන් සාක්ෂාත් කිරීමේ මඟ පාදා ගන්න හැටි ඒක දැනගන්න ඕනේ ප්‍රථම ධානයේ තියනවාද ප්‍රථම ධානයේ අනුගමනය කරලා අපි ප්‍රථම ධානයේ ලබා ගන්න කොහොමද මේ ආරි මාර්ගය අනුගමනය කරලා කියලා අපි හොනේ තේරුම් අරගන්න ඕනේ එහෙනම් මෙතෙන්දී එක දෙයක් සිද්ධ වෙනවා මොකද්ද සිද්ධ වෙන්නේ අපිට රාග සාගත ද්වේෂ සාගත සිතිවිලි සමක්‍රමින් ඈත් වෙනකොට මේ පැත්තෙන් සංසිඳිලි යනකොට සාගී නිසා හටගත් දාහයේ ද්වේෂී නිසා හටගත් දාහයේ දුරු වෙලා ඈඳ යන මනස නිදහස් වෙනවා නිදහස් මානසිකත්වයේ නිර්ආංශ සුවේටපත් වෙනවා මෙන්න මේ නිර්ආංශ සුවේ එනකොට නිර්ආංශ ප්‍රීතිය නිසා මේ නිර්ආංශ සුවේ ඇති වෙන්නේ අන්නේ නිර්ආංශ ප්‍රීතියේ නිර්ආංශ සුවේටපත් වෙනකොට සුඛිනෝ සමාජීති කිය සමාජී කරලා ගමන් කරනවා මානසිකත්වයේ උදා වෙනවා එහෙනම් දකිත් ඕනේ මෙන්න මේ මානසිකත්වයේ උදා කරගන්න මොකද අපි කරන්න ඕනේ ඉතින්ලා මේ භාවනාව කරගෙන යනකොට අපිට වරදක් නැති බවට පත්තුණු ප්‍රීතිය නැගින්න පටන් ගන්නවා පෙර අපිට කාම අදහස් නැగి නැగి තියෙනකොට ඒවා කලවිනේ වෙලා තියෙනකොට මේ අදහස් මුල් වෙලා හිටන් හිත භාවනාවේ පිහිටවාගෙන ඉන්න බෑ ඒ විලාසෙ මොකද වෙන්නේ හිත හැමිරේ දුවන්න පටන් ගන්නවා මේ බාහිර රාගය සඳහා ද්වේෂය සඳහා කටයුතු කරන්න දැන් මොකද වෙන්නේ ප්‍රමක්‍රමී මේ රාග විඥාණයන්ට ආහාර නැති වෙනකොට ඒ විඤ්ඤාණ දුර්වල වෙනවා ඒකා දැන් මනස මෙහෙයවන්නේ සාමික කටයුතු අග්‍ර කරලා ද්වේෂ කටයුතු අග්‍ර කරලා ඒවට මෙහෙයවන්නේ ප්‍රියාත්මක වෙන්නේ නැති නිසා තමන්ට මේ විවේකීව ඉන්න ස්වභාවයේ සැනසුමක් වෙනවා එහෙනම් මොකද වෙන්නේ අන්න එතෙන් සිද්ධ වෙන්නේ මොකද්ද අර කෙනා පාප ධර්මයන්ගෙන් වෙන්නේලා ඒ අකුසල ධර්මයන්ගෙන් වෙන්නේලා සවිතක්ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛ දෙකක් එනවා එහෙනම් මොකද්ද සවිතක්ක සවිචාර කියන්නේ
විතර්ක සහිතව විචාර සහිතව කියලා මේ ටිකක් තෝරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන විදිහට අන්නේ කියන්නා වූ විතර්ක විචාර කියන මේ ටික තෝරගින. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන එක තෝරගින. මේ ආර්ය විනය ප්‍රථම ධානයට පත් වෙන්නේ කොහොමද මේ භාවනාවේ කියන කාරණේ අපි දැන් ඊළඟට යටි අවස්ථාවක අපි විග්‍රහ කරලා දැනගමු. මේ ආකාරයෙන් අපි දැනගන්න ඕනේ මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කර ගැනීමේදී සම්මා සමාධියට ධ්‍යාන වැඩෙන හැටි. මේ ධ්‍යානවල ලක්ෂණ අපි ඒ පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරමු. සෑම දිනකට යාමකට වේවා. සිතාවතාදම් හේහි සම්වතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.